විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්න කැමති කෝවිඩ් 3 වෙනි රැල්ලක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා ඉතා පැහැදිලිව පටන් ගත්ත අවස්ථාවේ ඉඳලා කියපු කාරණා කීපයක් තිබෙනවා. එකක් තමයි පුළුවන් තරම් ඇන්ටිජන් පරීක්ෂණ වැඩි කරන්න කියන එක එදා ඉඳලම ඒකේ දිගටම අපි පක්ෂයක් හැටියට කිව්වා. ඒ වගේම අපි ප්‍රකාශ කළා විශේෂයෙන් රෝහල් වල තිබෙන පහසුකම් වහාම වැඩි කිරීමට පියවර ගන්න කියලා. ICU ඇඳම් ප්‍රමාණය වැඩි කරලා තියාගන්න කියන කාරණේ අපි මුල ඉඳලම රනිල් වික්‍රමසිංහ අපේ නායකතුමාත් පක්ෂයත් එක මතයක ඉඳගෙන මේ කරුණු අපි රජයට ඉදිරිපත් කරා. ඒ වගේම එන්න අතට ප්‍රමුඛත්වය දීලා විශේෂයෙන් එන්න අත නියමාකාරයෙන් ගෙන්වා ගැනීම සිදු කිරීම කළ යුතුයි කියලා අපි මුල ඉඳලම රජයට විශේෂයෙන් මතක් කළා. නමුත් එවැනි සෑම අවස්ථාවකම රජය ප්‍රකාශ කරේ සියල්ල හරි ඔක්කොම සූදානම් කියලා. නමුත් අපිට පේනවා දෙවනි එන්නත ලබා දීම පවා නියමිත වේලාවට කර ගැනීමට අපහසු කළමනාකාරීත්වයක් රජය විසින් කරගෙන යන බව. ඒ නිසා විශේෂයෙන් මෙවන් අවස්ථාවක මුළුමහත් රටම අසීරුතාවයකට පත් කරලා තිබෙනවා. විශේෂයෙන් සිංහල අවුරුදු සමයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව නීති රෙගුලාසි නිකුත් කළා කිව්වා. සීමා සහිත අවුරුදු උත්සවයේ සමරන්න පුළුවන් ක්‍රමයක් ඉදිරිපත් කරා. මම හිතන්නේ ලෝකයේ එවැනි ක්‍රමයක් වෙනත් චාරිත්‍ර වාරිත්‍ර තිබෙන ආගමික උත්සවවලටවත් අවස්ථාව ලබා දුන්නේ නැහැ. ඉන්දියාවේ වැරද්ද කරා ආගමික උත්සවයකට අනවශ්‍ය ආකාරයෙන් අවස්ථාව ලබා දුන්නා. එම ආගමික උත්සවයට මිලියන 50කට ආසන්න පිරිසක් සහභාගී වුණා. ඒ හරහා මුළු ඉන්දියාවම දැඩි අසරණ තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ලෝකේ කෝවිඩ් සම්බන්ධයෙන් කෝවිඩ් නැති හැටියට රටවල් හැටියට නිව්සීලන්ත ගත්තාම නවසීලන්තේ ගත්තාම එකම කෝවිඩ් රෝගියෙක්වත් නැති රටක් බවට පරිවර්තනය කරගෙන තිබෙනවා. ඒකම ඕස්ට්‍රේලියාව ඒ සම්පූර්ණයෙන් පාලනය කරලා ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ නිසා තමයි අපේ රජය ගන්න තීන්දුවලදී මම හිතනවා අපේ රටට ඇතුල් වීමේදී අපි ආපහු දින 14 ඇතුල් කරනකොට අප නවසීලන්තයෙන් මේ රටට පැමිණෙන අයට වෙන විදිහකට ආරාධනා කරන්න තිබෙනවා. අපිට කියන්න පුළුවන්කම තිබෙනවා නවසීලන්තයෙන් එන අය දවසක්වත් ඉන්න ඕනේ නැහැ කියලා. මොකද එකම රෝගියෙක්වත් වාර්තා නොවන රටක් හැටියට. ඒ වගේම එවැනි රටවල් අද ඒකාබද්ධ වෙලා ඔවුන්ගේ සංචාරක සීමාවන් ලිහිල් කරගෙන තිබෙනවා. ඕස්ට්‍රේලියාවෙන් නිව්සීලන්ඩ් වලටත් නිව්සීලන්ඩ් වලින් ඕස්ට්‍රේලියාවටත් ගමන් කිරීමේ නිදහස ඒ කට්ටිය ලිහිල් කරගෙන තිබෙනවා. ඒ නිසා මම හිතනවා රට ඉතාම නරක තැනක පවතින්නේ. විශේෂයෙන් මගේ දිස්ත්‍රික්කේ ගත්තත් ගාල්ල දිස්ත්‍රික්කේ 3500කට ආසන්න ප්‍රමාණයක් කොවිඩ් ලෙඩුන් හඳුනාගෙන තිබෙනවා. හඳුනා නොගත් විශාල පිරිසක් ඉන්නවා. මුල ඉඳලම අපි කිව්වා ලෙඩු බය කරන්න එපා, ලෙඩුන්ට මානසික සුවය ලබා දෙන්න කියලා. නමුත් ලෙඩු බය කිරීම තුළ ලෙඩේ තවත් සංවර්ධනය වීමයි සිදුවන්නේ. ඒ වගේම මුල ඉඳලම කරන්න තිබුණු කාරණයක් තමයි පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීම. පෞද්ගලික අංශයට අවස්ථාව ලබා දෙන්න තිබුණා අදාළ එන්නත් වර්ග ගෙන්වා ගැනීමට. රජයට තිබුණේ ලංකාවේ 130ක විතර කණ්ඩායමක් ඉන්නවා, තමන්ගේ වියදමින් මෙය ඉටු කරගන්න කැමති අය. එවැනි අයට බදු මුදලක් යොදලා පෞද්ගලික අංශයත් යොදාගෙන රාජ්‍ය අංශයත් ඒකාබද්ධ වෙලා රටේ මේ ප්‍රශ්නෙට ක්‍රියා කරන්න. Breaking.lk